आयुभवान शुभ दवसक सततिन पिरुण दवसक वेवाय प्रार्थना करमीन कांचना पेतिया गुड एस एल टी वी अभी अदत्तावापे ज्योतिष वेडसटहन गेन कथा करान ई मम पुरंदुनाने राहु गेन ये कथा करद्दी मम पुरंदुना अद केतु गेन कथा करना केला इतिन केतु अपल कोहमद केतु अपल लबला तियनवद केतु अपल सामान्यन राहु सेनसुरु अपल तरन करदर करन्ने केला तमाय हुंग देने कितान्ने හැබැයි මගේ ජීවිතයේ අත්දැකීම් ඇසුරෙන් මට කියන්න පුළුවන් කෙනෙකුගේ ජීවිතේ ලැබෙන නරකම අපලය තමයි මේ කේතු අපල කියලා කියන්නේ. මේ ග්‍රහයෝ හැමෝම තමන්ගේ ස්වභාවය අනිත් අයට ආරෝපණය කරන්න සූදානම්. මම කියවනේ සෙනසුරු හිඟන්නේගේ ස්වරූපයේ තියෙන ග්‍රහය. ඉතින් ඒ කාලෙදී අපිවත් හිඟන්නේක් බවට පත් කරනවා. රාහු කියන්නේ ටිකක් ඔළුව නැති ග්‍රහයයි. ඉතින් ඒ කාලෙදී අපි වත් ඔළුව නැති මිනිසුන් බවට පත් කරනවා වැරදි තීරණ හදිසි තීරණ ඒ වගේම නිකරුණේ කාලය මුදල් ධනය සියල්ල නැතිනාස්ති කරන ටික මෝඩ තීරණ ගන්න බුද්ධිමතුන්ට උගතුන්ට වියතුන්ට ආවාදාන ශාසනාවලට කැමති නැති ග්‍රහයෙක් මොකද රාහු කියන්නේ ඒ වගේ කෙනෙක් කේතු කියන්නේ කොහොමද කේතු කියන්නේ මලක් උඩට වෙලා ඉන්න ග්‍රහයෙක් මේ රාහු කේතු කියන්නේ ඡායාග්‍රහයෙක් මගේ එක් කතා කරන්නේ ආගේ දෙකට කැඩිච්ච කොටස් දෙකක හිස කොටස රාහුට කඳ කොටස කේතුටත් ගියා. ඉතින් කේතුට ඇවිදින්න බෑ. මෙයා මලක් උඩට වෙලා පොතක් අතේ තියාගෙන තමයි ඉන්නේ. හුඟක් වෙලාවට මේක බණ පොතක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ කේතු අපිට ලැබෙනවා. කේතු මහ දසාව අවුරුදු 7ක්, කේතු අතුරු දසත් මාස 9 10 11 අවුරුද්ද ආදී වශයෙන් පොඩි කාලයකට ලැබෙනවා. නමුත් මේ දස අතුරු දස කෝකේ දෙවුනා සිත් පීඩා ඇති වෙනවා මේ සිත් පීඩා ඇති වෙන්න මූලිකම හේතුව තමයි මම කියවන කේතුට ඇවිදින්න බෑ කේතු ඉන්නේ හරි කනගාටුවෙන් තනි විච්ච ග්‍රහයෙක් මේ කේතු කියන්නේ හුදකලාවේ තමයි කේතු වාසය කරන්නේ නිතරම කලකිරිච්ච ස්වභාවයෙන් ඉන්නේ ඒ වගේම තමයි ඇවිද ගන්න බෑ කවුරු හරි ළඟට ගෙනත් දෙන දෙයක් තමයි කන්නේ සමහර වෙලාවට කාට හරි අමතකු වුණොත් Tamanට දෙයක් ගෙනත් දෙන්න එදාට බඩගින්නේ ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ ග්‍රහය එයා ලැබුවාම අපිත් මේ විදිහට පත් කරනවා. ඉතින් කේතු කියනවා දැන් ඔය හැල්මේ දුවන ගමන ඇති නවත්තලා මම වගේ පොතක් අතේ තියාගෙන ඉන්න බණ පොතක් බලන්න භාවනා කරන්න බණකට සවන් දෙන්න ධර්ම දේශනා අහන්න කියලා කියනවා. ඉතින් අපි මේ කාලේ අඳුරගන්න දන්නේ නැති නිසා අපි අපේ ගමන හැල්මේ දුවනවා. එහෙම දිවුවාම කේතු මොකද කරන්නේ? අපේ එක්තෙන් කරන්න උත්සාහ කරනවා එක්කෝ ඇඳකට කරනවා එක්කෝ කොන්ද අතපය කඩලා ඇඳකට කරලා බෙහෙත් කරවනවා එක තැන ඉඳන් එක්කෝ රෝහල් ගත කරනවා එක්කෝ සිර ගත කරනවා එහෙම නැත්තම් ලොකු අපහාසයක් අහන්න සලස්සලා ගෙදරින් එළියට බහින්න බැරි තරමට සමාජයට මූණ දෙන්න බැරි තරමට අපිව ගෙදරට කොටු කරලා එළියට බහින්න බැරි තරමට හැංගිලා ඉන්න සලස්සනවා බලන්නකෝ කේතු කොච්චර දේවල් එතකොට කරනවද කියලා ජීවිතේ ලැබෙන නරකම අපලයක් මේ කේතු කියන්නේ. ඉතින් මෙන්න මේ ග්‍රහයාගේ දසාවේදී මේ ග්‍රහයාට අවුරුදු 7ක් මහ දසාව ඒ වගේම සෑම මහ දසාවකම අතුරු දසාය දෙනවා. අවුරුද්දකට අඩු කාලයක් සහ අවුරුද්දක් ඒ අතර තමයි මේ අතුරු දසා ලබන්නේ. නමුත් මේ පුංචි කාලේ එයාට කරන්න පුළුවන් සියල්ල එයා කරනවා. එහෙම කරන කේතුට අවසර දීලා තිනා මිනිසුන්ගේ ජීවිත උදුර ගන්න පවා. හුඟක් කාලවලට අපි හිතනවා හවිගේ දසාවේදී තමයි අපේ ජීවිතේ නැති වෙන්නේ කියලා. නමුත් කේතුගේ දසාවේදී කේතුගේ අතුරු දසාවක අපේ ජීවිතේ නැති වෙන්න උනා ඉඩ තියෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යෙන් මේ කේතු ගැන දැනගත යුතුමයි සියලු දේ. කේතු ලැබුවහම මොකද වෙන්නේ? කේතු ලැබුව කියලා දැනගන්න තියෙන මුල්ම දේ තමයි ඉස්සර ටිකක් උනන්දුවෙන් වැඩ කරා නම්, ටිකක් කඩිස්සරව වැඩ කරා නම්, සතුටින් වැඩ කරා නම් එක පාරට හරි කම්මැලි ගතියක් එනවා ඇඟට. ඒ වගේම අද දවසේ මට මොනවා කරන්නද කියලා කිසිම ඉලක්කයක් නැතුව ගත වෙනවා. උදේ පාන්දර නැගිටිද්දි අද දවසේ උදා වුණේ නැත්තම් හොඳයි කියලා හිතෙනවා. අර කඩිස්සර බව ක්‍රියාශීලී බව අපෙන් තුරන් වෙලා යනවා. වෙනද දවස ආරම්භ කරන්නේ මොනවා හරි අරමුණක් ඇතුව අපි. හැබැයි කේතු ලැබුවාම මේ අරමුණ මොකක්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. අපි වල්මත් වෙනවා සමහර වෙලාවට. ඒ වගේම තමයි අද වැඩට යන්න බෑ හිතෙනවා. අද මට වැඩ කරන්න බෑ හිතෙනවා. කම්මැලි ගති ඇති වෙනවා.
මේ කේතුගේ ශාරීරිකව දෙන වෙනස්කම් මානසිකව මොනවද හිතෙන්නේ හරි තනි වෙච්ච ස්වභාවයක් දැනෙනවා මට කවුරුත් නැහැ මට කවුරුත් ආදරේ නැහැ මට කවුරුත් කැමති නැහැ මම මහා පෞකාරයි මම මහා වාසනාවන්තයි එහෙම හිතෙන්න ගන්නවා ඉතින් ඒගොල්ලන්ගේ මේ ක්‍රියාකලාපය නිසා සමහර වෙලාවට ඇත්තටම බැනුම් අහන්න සිද්ධ වෙනවා යාළට දුෂ්ට දර්ශනයට ලක් වෙනවා සමහර වෙලාවට මූණ හොදන්න ඇඟ හොද ගන්න නාන්න පවා බෑ කියලා හිතන වෙලාවල් තියෙනවා අපිරිසිදු වෙ ඉන්න හිතනවා ඒකද කේතු කියන්නේ කුෂ්ඨයක් ශරීරයේ තියෙන ටිකක් අපිරිසිදු ග්‍රහයෙක් ඉතින් ඒ වගේම අපේ හැමෙත් කුෂ්ඨ දද බිබිලි තුවාල ඇති වෙනවා හොඳම දේ තමයි කේතුට ඇවිදින්න බැරි නිසා අපි වේක තැනකට කරනවා එක තැනක ඉඳන් කන්න සලස්වනවා කවුරු හරි දෙන දෙයක් කාලා ජීවත් වෙන්න අපිට සලස්වනවා ඉතින් මේ කේතු ටික නරකයි කියන්නේ ඔන්න ඔය නිසා ඒ වගේම තමයි කේතු ලැබුවම මට දැන් ජීවත් වුණා ඇති කියලා හිතෙන්නේ හිතා ගන්න බැරි විදිහට හිත වෙනස් වෙනවා දැන් නම් ජීවත් වුණා ඇති මැරිලා ගියා නම් හොඳයි කියලා හිතෙන්න ගන්නවා සමහර වෙලාවට මෙහෙම හිතෙන්නේ ඇයි කියලාවත් අපිට හිතා ගන්න බෑ සමහර වෙලාවට පුංචි හේතුවක් තමයි මේකට මුල් වෙලා තියෙන්නේ හැබැයි අපිට හිතෙනවා මං ජීවත් වුණා ඇති කියලා ඉතින් සමහර වෙලාවට මෙහෙම හිතලා හදිස්සි තීරණ ගත්ත අවස්ථා හදිස්සි තමන්ගේ ජීවිතේ නැති කරගත්ත අවස්ථා ඕනේ තරම් මගේ ජීවිතේදී මං අත්දැකලා තියෙනවා මේක හරි අවාසනාවන්ත තත්ත්වයක් ඉතින් ළඟම ඉන්න කෙනාව දැනුවත් කරනවා මම මෙන්න මේ කාලේ මෙයව සතුටින් තියන්න මෙයා ගැන අවධානයෙන් ඉන්න ටිකක් කල්පනා කරනවන ඒක දිහා හොදිස්සියෙන් ඉන්න අවධානයෙන් ඉන්න ආදරේ වැඩියෙන් දෙන්න කියලා නමුත් අවාසනාවන්ත විදිහට ජීවිත නැති වෙලා යනවා මේ කාලේදී ඒක නිසා ඔබේ දරුවාට ඔබට කේතු අපල ලැබලා නම් ඒකට නම් බලාගෙන ඉන්න පාරසෙන සුරුට වගේ සිගත් පිළිවෙත් පූජාවල් කර යුතුමයි ඒ වගේම මේ කේතු ලැබුවම කොච්චර රැකියාවේ උසස් තත්වයක හිටියත් අනිත් අය කරන වරදක් නිසා තමන්ට ප්‍රධානීන්ගෙන් දෝෂ දර්ශනයට ලක් වෙන්න වෙනවා ප්‍රධානී නැගිල්ල දික් කරන ඔයා තමයි මේකට වැරදි කියලා බරපතල චෝදනා කරනවා ඒ නිසා කේතුගේ දසාව ලොකු පොඩි සැමට එක විදිහේ පීඩාකාරී දසාව චූටි ළමයින්ට ලැබුවම චූටි ළමයි ලෙඩ වෙනවා පුංචි දරුවෝ ලෙඩ වෙනවා හුස්ම ගැනීමේ ශ්වසන ආබාධ ඇති වෙනවා ශරීරයේ කුෂ්ඨ ඇවිල්ලා රෝහල්ගත කරන්න වෙනවා හදිස්සියේ උණක් ඇවිල්ලා ඒ උණ වැඩි වෙලා රෝහල්ගත කරන්න සිද්ධ වෙනවා ඒ වගේම තමයි චූටි දරුවා අනතුරු කරගන්නවා ගොඩක් වෙලාවට උස්තැන් වලින් වැටෙනවා එහෙම නැත්නම් උසක තියෙන දෙයක් තමන්ගේ ඇඟට වැටෙනවා හුඟක් වෙලාවට ওই දරුවා අර මේස රෙද්ද එල්ලිලා නැගිටිද්දි මේස රෙද්ද මේසෙ උඩ තියෙන සියල්ල ඇඟට වැටෙන්නේ මෙන්න මේ කාලේ පුංචි දරුවන්ට දෙයියන්ගේ ලෙඩ හැදෙන්නේ මෙන්න මේ කාලේ අපි අර කලින් කතා කර දෙයියන්ගේ ලෙඩේ කියන එක හැදෙන්නේ මෙන්න මේ කාලේ පුංචි දරුවන්ට විතරක් නෙවෙයි ලොකු පොඩි සැමට දෙයියන්ගේ ලෙඩ කියන ලෙඩේ හැදෙන්නේ මේ කාලේ ඉතින් ඔබට මතක නම් ඒ කාලේ මතකද කෙසල් කොළේ තිබ්බ දෙයියන්ගේ ලෙඩ හැදෙච්ච කාලෙක කෙසල් කොළයක් එලලා ඇඳේ හරි බිම හරි ඒකේ තමයි තිබ්බේ ලෙඩාව ඉතින් මෙන්න මේක එදා මුතුන් මිත්තු බොහොම අපූර්වට දැනගෙන හිටියා කේතගේ අපලෙන් බේරෙන විදි. එතකොට ඉගෙන ගන්න දරුවන්ට ලැබුව කේතගේ අපලේ බොහොම හොඳයි. මොකද කේතු කැමති පොතක් අතේ තියාගෙන ඉන්න අයටනේ. ඉතින් ඉගෙන ගන්න දරුවෝ පාඩම් කරනවා වැඩි නා. කාමරයට වෙලා ඉන්නවා වැඩි නා. පොත අතේ තියාගෙන ඉන්නවා නම් මේ කේතුගේ අපලේ ටිකක් අඩු වෙනවා. මොකද කේතු කියන්නේ සමාජයට වැඩි යන්න එපා. ඔයා හුදකලාව ටිකක් ඉන්න ධාර්මික වෙන්න බණ දහම් පොත්පත් කියවන්න භාවනා කරන්න කියලා ලැබෙන අපලයක්නේ. ඉතින් දරුවන්ට මේක ලැබුවාම ඉගෙන ගන්න දරුවන්ට ඔවුන් નિરાයාසයෙන් පොතපතත් එක්ක එකතු වෙනවා. ඒ නිසා මේ කේතුගේ අපල පාසල් යන දරුවන්ට තදින් බලපාන්නේ නැහැ. නමුත් පොත්පතට අකමැති දරුවෙක් නම් ඔන්න කේතු දඬුවම් දෙනවා. වට්ටවලා තප්පයක් කඩනවා. ඒ වගේම අසනීප කරවලා රෝහල්ගත කරනවා. පාසලේ නම කැත වෙනවා තමන් නිසා යාළුවන්ට කරදර ඇති වෙනවා ගුරුවරු දරුවාව විවේචනය කරනවා දරුවට චෝදනා කරනවා මව්පියෝව ගෙන්නනවා මව්පියන්ට දොස් කියනවා මෙන්න මෙහෙම වෙනවා මේ කේතු අපලේදී දරුවෝ ඉගෙන ගන්න කියලා තියෙද්දි පොතපතට නැඹුරු නොවි වෙනත් දේවල් කරව. එතකොට තරුණ ගෑනු ළමයෙකුට ලැබුව
අවිවාහක ගෑනු ළමයෙකුට ලැබුවොත් ජීවිතේ විවාහය සම්බන්ධයෙන් කලකිරීම ඇති වෙනවා. සමහර වෙලාවට ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. ඒ නිසා ජීවිතේ මම ආයි කවදාකවත් බඳින්නේ කියන වගේ දරුණු තීරණ ගන්නවා. ඒ වගේම තමයි අම්මා තාත්තා මොන හරි පුංචි දෙයක් කිව්වත් ඒක ලොකුවට කල්පනා කරලා ජීවිතේ සම්බන්ධ වුණත් වැරදි තීරණ ගන්නවා. ඒ වගේම තමයි ප්‍රේමයේ සම්බන්ධ වැරදි තීරණ ගන්නවා. තමන්ට මේ හිමි වුණේ හොඳම අවස්ථාව කියලා හිතාගෙන ගෙදරින් යනවා. මෙහෙම ගියාම සමාජය තුලත් ඒ ගිය ගෙදරින් අපහසුතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ දෙමව්පියන්ට අපහාස සිද්ධ වෙනවා මේ කාලෙදී. හුඟක් අය කියන්නේ මගේ මූණේ දැලි ගියවා කියලා. එහෙම කියන්නේ මෙන්න මේ කේතු අපලෙදි එක්කෝ දරුවට හෝ පවුලි කෙනෙකුට කේතු අපල තිබ්බොත් තමයි නම නැති වෙන දෙයක් වෙන්නේ. තරුණයෙකුට ලැබුවොත් මොකද වෙන්නේ? රස්සාව දමල ගහලා ගෙදර එනවා. මට රස්සාව කරන්න බෑ හිතෙනවා. කොච්චර හොඳට රස්සාව කරත් වෙන කෙනෙක් කරන වරදක් නිසා තමන් අහු වෙනවා. තමන් තමයි දඬුවම විඳින්න වෙන්නේ වෙන කෙනෙක් කරන වරදකට. නිකරුණේ චෝදනා නින්දා පහස දඬුවම් ඉඳවන්නේ හේතු. ඒක නිසා හේතුගේ දස්සාවේදී රැකියා ජීවිතෙත් එපා වෙනවා. තමන් කොච්චර හොඳට හිටියත් චෝදනාවක් එල්ල වුණාම ජීවිතේ එපා වෙනවා. ඒ නිසා රැකියාවේ කොච්චර තමන් උසස් තනතුරක හිටියත් තනතුරෙන් පහත වැටෙන්න මේ හේතුගේ කාලය ඉඩ තියෙනවා. ඒ වගේම තමයි වැඩිහිටියෙකුට ලැබුවොත් හදිස්සි අසනීප වෙන්න පුළුවන්. හදිස්සි අසනීප වීම චූටි දරුවගේ ඉඳන් ඕනෑම වයසක කෙනෙකුට වෙන්න පුළුවන්. මොකද මං කිව්වනේ කේතු එක තැන ඉන්න ග්‍රහයෙක් කියලා. ඉතින් මෙයා රෝහල්ගත කරන හරි එහෙම නැත්නම් බෙහෙත් බඳින තත්ත්ව හරි අපිට ඇති කරනවා. ඒ වගේම තමයි තරුණ ජීවිත හරි වැඩිහිටි ජීවිත හරි ළමා ජීවිත හරි සිරගත කරන්නේ නීතියෙන් දඬුවම් අරන් දෙන්නේ මෙන්න මේ කාලේ. ඒක නිසා කේතුගේ කාලේ බොහොම පරිස්සම් වෙන්න ඕන සමාජ සම්බන්ධතාවලදී. සමහර විට වරදක් කරලා නැතුව ඇති. හැබැයි නීතියෙන් සමාවක් නැති වෙනවා. සිරගත වීම සිද්ධ වෙනවා. බන්ධනාගාරගත වීම සිද්ධ වෙනවා. ඒක නිසා කේතුගේ කාලේ බොහෝ සමාජ සම්බන්ධතා තියෙන කෙනෙක් නම් පරිස්සම් වෙන්න ඕනේ. ඉදිරියේදී Tamanට කරදර සිද්ධ වෙයි කියන හැඟීම හිතේ තියාගත යුතුයි. ඒ වගේම තමයි කේතු සිරගත කරනවා කියුවනේ. ඒ වගේම ලෙඩ කරලා ඇඳකට කරනවා. එහෙම නැත්නම් රෝහල් ගත කරනවා. මොකද මේ කේතු කැමති තමන් කවුරු හරි ගෙනත් දෙන දෙයක් කාලා ඉන්නවනන්නේ. ඇවිදින්න යන්න බෑ. ඒ වගේම තවත් වෙලාවක ජීවිතේ කවදාකවත් නමට කැලලක් හදාගත්තේ නැති මිනිස්සුන්ගේ නමට කැලල් ඇති වෙනවා. කේතු අපලෙදි වඳින්න යන දේවල් හිසේ කඩා වැටෙනවා කියලා කතාවක් තියෙනවා. උදව් කරාම ඒකෙන් ලැබෙන්නේ නරක ප්‍රතිඵල. තමන්ගේ ළඟම හිටිය කෙනා, තමන්ට සමීපම, තමන් විශ්වාස කරපුම කෙනා තමන්ට විරුද්ධව එක්කෝ ක්‍රියාකාරකම මොන හරි ක්‍රියාවක් කරනවා. එහෙම නැත්නම් තමන්ගේ නම නැති කරන්න තමන් ගැන වැරදි ප්‍රචාර පතුරවනවා. මෙන්න මේ නිසා කාගේ වුණත් නම නැති වෙන්න පුළුවන් මේ හේතු අපලෙදි. අපහාස, නින්දා අපහාස විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා බොහොම පරිස්සම් විය යුතු අපලයක් තමයි මේ හේතු අපල. ඇයි මෙහෙම කේතු අපල මෙච්චර දරුණු වෙන්නේ? 108ක් කේතුගේ කරුණු සිද්ධ වෙනවා. දුක හිතනවා, කලකිරෙනවා, අතපය බින්දෙනවා, රෝහල්ගත වෙනවා, අසනීප වෙනවා, ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා, කවුරු හරි දෙන දෙයක් කාලා ඉන්න සිද්ධ වෙනවා, නිකරුණේ චෝදනා එල්ල වෙනවා, නැති වැරදි වලට දඬුවම් මිදින්න සිද්ධ වෙනවා, නින්දා අපහස. ඇයි මේ සියල්ල කේතු දෙන්නේ කියලා හිතුවත් මේක හරි අපූරු කතාවක්. කේතු මහදසාම අවුරුදු 7ක්නේ. ඉතින් මේ අවුරුදු 7 ගෙවලා ඉවරුනහම ලබන්නේ සිකුරු මහදසාව. සිකුරු මහදසාව අවුරුදු 20ක්. අවුරුදු 20ක් සැප සම්පත් ළඟා කරන්න නම් සිකුරු කේතුට කියලා තියෙනවා මෙයාව ට්‍රේන් කරවන්න. මං අර කිව්ව සෙනසුරුගේ කාලෙදි මෙයාව පුහුණු කරවන්න, අටලෝ දහමට හුරු කරවන්න, විශේෂයෙන් නින්දාවට කොහොමද මුණ දෙන්නේ කියලා බලන්න, විශේෂයෙන් දුකට කොහොමද මුණ දෙන්නේ කියලා බලන්න, විශේෂයෙන්ම අලාභයට මුණ දෙන්නේ කොහොමද කියලා බලන්න, විශේෂයෙන්ම අයසට මෙයා මුහුණ දෙන විදිය බලන්න. ඇත්තම කතාව කියනවා නම් මේ ඉන්ටර්විව් එකකට ෆේස් කරනවා වගේ දෙයක්. ඉතින් අර අටලෝ දහමේ දුක හිතන කරුණු ටික, අනිත් නරක කරුණු ටික හතරම දීලා බලනවා කේතු කොහොමද මෙයා මේවට මුහුණ දෙන්නේ, මේවට උත්තර දෙන්නේ කොහොමද, මේවා දරාගන්නේ කොහොමද කියලා කේතු පරීක්ෂණයක් කරනවා. මොකද ඊගා වෙන සිකුරුට මේ ටික දෙන්න ඕනේ නිසා, මේ ෆයිල් එක බාර දෙන්න ඕනේ නිසා
केतु दैडी परीक्षण टपलाकरण इतामत दुष्कर काले सेनसुगे काले वगे निवे राहुगे काले वगे निवे इतामत दुष्कर काले कायिक मानसिक सामाजिक आगमिक आर्थिक में सियलु देवल कड़ावटीम हरियट नायाम वगे इति मिनसु मट अवीलो अने मिस्मा हट हिटिया तेन अभी कौर हरी मनोहरी करला मे मेहम उम हितनो अयि हट इंदोला अभी टेक पाट मेहम उन्नी එහෙම හිතනවා මොකද ඔබ දන්නේ නැහැනේ මේ දසාවල් ගැන ඒ නිසා ඔබ හිතනවා මට මේ කාලේ හුණියම් කරන්න ඇති කවුරු හරි මගේ දියුණුව දැකලා මොකද බුදු මහදසාවකට පස්සේනේ මේ කේතු ලබන්නේ බුදුගේ කාලේ ඔබ ව්‍යාපාර සරු කර ගන්නවා වාහන ගන්නවා නිවාස හදනවා දරුවෝ හොඳට ඉගෙන ගන්නවා ඔබ සමාජයේ කැපී පෙනෙනවා ඉතින් ඊට පස්සේනේ මේ කේතු ලබන්නේ ඒක නිසා හැමෝම හිතනවා මම හොඳට හිටපු කෙනෙක් මට ඇයි මෙහෙම වුනේ इति मेहिम करला जीविते अंत असरण करनो अंत असरण करला 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 केतु एत बेरिना जीविते उदुरा गन्नो सुसाइड फीलिंग्स कियने का अपि हेमोट मेना खाने के टेनवा कोच्चर इगन गत्त केने कुटुना मत मेरी लगी आना हुंदाई केला हितनवा है बै मे काले दी मे फीलिंग्स एक मे हैंगीम आवाहम समहरु मेक क्रियावटत नन्नवन्न पेलंबेनवा कोच्चि वल्ट पानी नहितनो एल्लीला मेरेन्न हितनो वह बोन्न हितनो गंगट मुहूर्त पानी नहितनो समहरला प्रश्नयक् नै तिबिला तियेन्ने बोहोम सुलु देयक् कथा करला विसंद गन्न पुलुवन् प्रश्नयक् हेबै जीवितेन् वन्दि गेवन्न सिद्ध वेनवा बोहोम भयानकयि केतु अप्पले इतिन् केतु अप्पले दरुवेकुट तियेनवनम् स्वामियन्ट तियेनवनम् बिरिंदट तियेनवनम् मवट पियन्ट तियेनवनम् ओब मे सम्बन्धयेन् अवधानयेन् सिटिय युतुमयि ජීවිතේ ලැබෙන නරකම අපලේ තමයි කේතු අපල කියන්නේ ඉතාමත් තද අපල වලට ඉතාමත් තද පාප වලට දඬුවම් විඳින කාලය තමයි මේ ඇවිත් තියෙන්නේ ඔබ කෙනෙක්ගේ අතක් පහක් තුවාල කරා නම් කෙනෙකුට අපහාස කරා නම් කෙනෙක්ව සිරගත කරා නම් සත්තු කූඩු කරා නම් ඒ වගේම කෙනෙකුට ලොකු නින්දා අපහාස චෝදනා බොරුවට චෝදනා කරා නම් ඔන්න කර්ම ගෙවන්න ඇවිත් තියෙනවා केतु महादसाव और हतकट हो दसाव इतिन मे काले बहुम परसमोनी मे केतु मुखद करोनी केतु करा पुलवन देवा गोडक्तीन मे केतु काले हरियटापि केसल गाक्वागे ओनेम केनेकुटापि एक पोलुपारकिंग एक पिहिपारकिंग केसल गाकान पुलवा एवागे ओनेम केनेकुटापि वट्टवान पुलवा मानसिक एवगेम कायको वट्टान पुलवा एवगेम अपे आर्थिके मातिंग अपे वट्टान पुलवा समाजीय अपे वट्टान पुलवा एक निसा केसल गहक खदला सातु करान्न कियनवा विशेषयेन्म रत् केसल पलयक खदला सातु करान्न कियला कियनवा तमंगे गेदर इस्सरहारी कुस्सिये दोरकड ळंग हारी इंदला सातु करान्न कियला कियनवा मे केसल गहे कनक वटुनहम अपले अवम वेनवा कियला कियनवा इतिं हरी सामान्य बलानुको केसल कनक दिन यान काले केतु अपल केतु अतरु दसाव के काले इट बहु समान है उन्न केसल कनक में गहन वेटुनाना अपले अवम वेनो एवं गेम केनो केसल कोले बात कान्न केला अपिनो दान्नो उनाट इसर गांग वल कुछर नम्मी केसल कोले कैम कान्न एद उन्टे केतु अपल लबान्न नेति वेन नेति में केसल गहत्तेक बहुम बेंदिच्च जीवित्या इसर तिबुना अद एकाहिमी वेला मे केसल कोले तीना पुंची इटी वर्गया मेक रसनेट दियवेनो मे इटी इटी वर्गे शरीर एट बहुम हित कराय मे इटी वर्गे दियवेला ए सुवंद ए कैमट ए रस कैमट एक तुनहम हरि अपूर्व नैउं बवक दनेनो मेन्न मे दे केतु अपलेट इताम होंद औषधय ए वगेम तमय केनो केसल लवरियाक इदेन्न आसन्न वेच्च केसल लवरियाक गेनल्ला मेसे उड तियन्न कियला केसल लवरिय इदेन सुवंद एवागेम इदिला वेडी वेन सुवंद
අපි අර කියන්නේ පරහු වෙනවා කියලා. ඒ වගේම කෙසෙල් ඇවරිය කුණු වෙලා යන නරක් වෙලා යන සුවඳ විඳින්න කියනවා. ඉතින් මං හිතන්නේ මේක ජීවිතය අනිත්‍යය තේරුම් ගන්න වෙන්නේ නැති මෙහෙම කියන්නේ නැත්තේ. ඉතින් කෙසෙල් ඇවරිය ගෙනල්ලා අර තමන්ගේ කාමරේ නරක් වෙනකල්ම තියන්න කියනවා විසි නොකර. දෙයියන්ගේ ලෙඩට මතකද අර කරේ අපි කෙසෙල් ලෙල්ලවත් විසි කරන්නේ නැහැ. ඒ වගේම තමයි කෙසෙල් ගෙඩි නිතර ආහාරයට ගන්න කියනවා. කෙසෙල් ගෙඩි පූජාවල් කරන්න කියනවා. කෙසෙල් මුව පූජා කරන්න කියනවා. කෙසෙල් බඩ පූජා කරන්න කියනවා. මේ කේතු අපලේ ගෙවා ගන්න පුළුවන් එහෙම කරොත්. ඒ වගේම තමයි කකුල් ආබාධ වෙලා නැගිටින්න බැරුව ඇවිදින්න බැරුව ඉන්න අයට සත්කාර කරන්න කියනවා. ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරන්න කියනවා. සත්තුන්ට කකුල් කැඩිලා ඇවිද ගන්න බැරි සත්තුන්ට සත්කාර කරන්න කියලා කියනවා. මේ කේතු අපලේ ගෙවා ගන්න එතකොට ටිකක් පුළුවන්. ඒ වගේම වෛරෝඩිය කියලා මැණිකක් තියෙනවා. මේ මැණික පළඳින්න කියලා කියනවා. ඉතින් මේ මැණික ගැන ගොඩක් අය දන්නේ නැහැ. වෛරෝඩිය කැට්සයි කියන මැණික. හරියට මේකට කැට්සයි කියන්නේ මේක පූසෙක්ගේ ඇහැ වගේ. හරියට මේ වගේමයි. පූසගේ ඇහැලා කොළපාට ලා කහපාට මිශ්‍ර වෙච්ච හරි ලස්සන පාටක්. ඒ වගේම ඇහේ තියෙන පුංචි ඉරක්. පුංචි රේඛාවක් තියෙනවා පූසගේ ඇහේ. ඒ වගේ තමයි මේ මැණික පුංචි රේඛාවක් උඩින් තියෙනවා. ඉතින් අනිත් මැණික් අපි බලද්දි ටෝච් එක යටින් ගහලා බැලුවට මේ මැණික් බලන්නේ විදුලි පන්දම මතු පිටින්. එතකොට මේ ඉර විදුලි එළිය අනුව වැඩ කරනවා. හරියට රාත්‍රියට පූසන්ගේ හැත් වැඩ කරන්නේ විදියට අපිට පේන්නේ සමහර වෙලාවට කළු පාට පූසන රාත්‍රියට පේන්නේ හැබැයි ඇස් දෙක විතරක් පේන අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ මේ මැණික කැට්ස් අයි කියන මැණික පළඳින්න කියලා කියනවා. ඉතින් මේ මැණික පළඳින්දි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. පුංචි පළොද්දක් හරි පුංචි දුර්වලතාවයක් හරි තිබුණොත් ඒක ජීවිතේට විවිධාකාර විදිහට අනර්ථ විදිහට බලපාන්න පුළුවන්. ඒ නිසා මැණික් පළඳීමේදී බොහොම සැලකිලිමත් විය යුතුයි. මම දැකලා තියෙනවා හුඟක් මැණික් පළඳිනවා. සමහර වෙලාවට නවරත්න මුදු ඒ වගේම වෛරෝඩියත් එක්ක තව තව ගල්. ඉතින් මේවා බොහොම අවබෝධයෙන් කළ යුතු දේවල්. මැණික් පැළඳීම කියන්නේ හරියට ලෙඩකට බෙහෙත් ගන්නවා වගේ. ලෙඩක් නැතුව වෙන බෙහෙත් බිව්ව අතුරු ආබා දෙනවා වගේ මේ මැණික් පැළඳීම තුළ තමන්ට නැති අපලයක් නම් නැති දෝෂයකට නම් මැණික පැළඳින්නේ එයින් අතුරු ප්‍රතිඵල එන්න පුළුවන්. ඒ නිසා වෛරෝඩි මැණික පැළඳීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුමයි. මොකද මේ මැණික පළඳින්න ඕනේ ඉතාම ක්‍රමවේදයකට එක්තරා ක්‍රමවේදයකට අනුව තමයි මේ මැණික පළඳින්න ඕනේ. මේ මැණික පළඳිනකොට සමහර වෙලාවට කලන්තේ හැදෙනවා, සිහි නැති වෙනවා, වමන යනවා. ඒ තරම් මේ මැණික බොහොම බලගත් මැණිකක්. අපි මැණික් පළඳින්නේ මේ අපේ ඕරා චක්‍රය වර්ධනය කරන්නනේ, ඕරා චක්‍රයේ ශක්තිය වැඩි කරන්න. මේ ශක්තිය වැඩි කිරීම සමහරුන්ට දරා ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා ඔබ වෛරෝඩි මැණිකක් පළඳිනවා නම් විශේෂයෙන් හැබැයි ගෝමේ දෙහි මෙහෙම ලොකුට බලන්න අවශ්‍ය නැහැ. මේ මැණික තරමක් මිලාදික මැණික. ඉතින් මේ මැණික් පළඳිනවා නම් දන්න කෙනෙක්ගේ දැනුම අනුදැනුමින් පළඳින්න අවශ්‍යමයි. කේතු අපල මෙන්න මෙහෙම ගෙවිලා යනවා. ඊට පස්සේ ලබනවා සිකුරු මහදසාව. ඉතින් කතා කරනවා හෙට සිකුරු මහදසාව කොහොමද. කේතුගේ කාලෙදි තමන්ව ප්‍රතික්ෂේප කරපු, තමන් එපා කියපු, හෙලා දැකපු සියලු දෙනා දැනගස්සන්න ලබනවා සිකුරු මහදසාව හෝ සිකුරු අතුරුදසාව. ටිකක් වැඩි කාලයක්. මහදසාව අවුරුදු 20ක්, අතුරුදසාව අවුරුදු 3ක් 4ක් වෙන්න පුළුවන්. අපි බලමු සිකුරු කොහොමද අර කේතුගේ කාලෙ දුන්න දුක් වලට හරියන්න තෑගි දෙන්න කියලා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. කේතු ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකකින් තියන්න අමතක කරන්න එපා. ඒ වගේම කේතු අපල තියෙනවා නම් බලන් ඉන්න එපා. ප්‍රතිකාර අත්‍යවශ්‍යයි. ඉහින් එන්නම්. සුබ දවසක්. හෙට එනවා සිකුරු ගැන කතා කරන්න. රැඳිලා ඉන්න. හරි ලස්සනයි සිකුරුගේ දසාව. ස්තුතියි රැඳිලා හිටිය සිරුදෙන්.